ඉල්ලන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන්, මේ රටේ ජනමාධ්‍යයෙන්, මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් වරද්දවා ගන්න එපා. ඡන්දේ තියෙන එක දවසයි. ඒ දවසින් පස්සේ අපි හැමෝම මේ රටේ ජීවත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු විදියට. ඔය ගහනවා, මරනවා, කොටනවා කියන එක හැමෝටම අදාළයි. තමන් පක්ෂව කටයුතු කරන කෙනා මැරුවත්, විපක්ෂව කටයුතු කරන කෙනාත් මැරුවත්, තමන්ට ජීවත් වෙන්න නිදහස නොදුන්නත් මේක හැමෝටම පොදුයි. ඒ නිසා තමන් හරි මතය නියෝජනය කරන්න මේ රටට නැවතත් ආඥාදායකත්වයක් ගෙන ආ යුතුයි කියන මතය පරාජය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි ගෝඨාභය මහත්මයාගේ පැත්ත බැලුවාම මුළු ඉතිහාසයේ පුරාම එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයත් එකතු වෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මර්ධනය තමයි ඒ පැත්තෙන් හැමදාම දියත් උනේ. කිසිම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. තමන්ට විරුද්ධ මත දන්න හැම දෙනාටම බලහත්කාරය පාවිච්චි කරලා ඒක විනාශ කරන එක තමයි කරලා දැම්. නමුත් එතකොට සජිත් ප්‍රේමදාසගේ අවුරුදු 20ක දේශපාලන ජීවිත තුළ එවැනි ක්‍රියාදාමයක් පෙන්නුම් කරලා නැහැ. සමහර විට හිතනවා ඇති මේ රාජ්‍ය සේවයේ ඉන්න උර්දුසම්ති නායකයෝ මේ ආණ්ඩුවට කඩේ යනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න ඕනේ නම් මේ රජයට කඩේ යන්න ඕනේමයි. අපි දැක්කා 2015 පෙරසා 2015 පසුව තිබිච්ච රටේ තිබිච්ච අවස්ථාවන් උර්දුසම්ති නායකයන්ට. දුම්රිය දෙපාර්තමේන්තුවේ දවස් 12ක වැඩවර්ජනයක් තිබුණා. මේ ආණ්ඩුව කිසිම වාරණ නියෝගයක් ගත්තේ නැහැ. ඕන මතක ඇති 2015 පෙර වෘත්තිසම්පති අරගල කිරීමේදී ආණ්ඩුව වාරණ නියෝග නම් කීයක් අධිකරණේ අරන් තියනවද?